පුංචි තිරේ රංගන ශිල්පීන් අතර දැක ගන්න ලැබෙන තවත් අහිංසකාවියක් තමයි ආශා එදිරිසිංහ කියලා කියන්නේ. ඇය නිෂ්පාදිකාවක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහට කාතර ජනප්‍රියයි. ඒ වගේම තමයි මේ දවස්වල ජාතික රූපවාහිනිය විකාශනය වන රැහැණගල වලව් ටෙලි නාට්‍ය තුලත් ඇගේ රංගන කෞශලයන් අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක සිළුමිණ රසඳුන පුවත්පතත් එක්ක එකතු වෙමින් මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුණේ. රැහැණගල වලව් නිසා මේ දවස්වල ආශා කාර්ය බහුල ඇති නේද? රැහැණගල වලව් ෂූටින් නැවත පටන් ගන්නේ ලබන සතියේ. ඊට අමතරව අලුත් ඩ්‍රාමා එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තිබුණත් කොරෝනා නිසා මේ නිර්මාණ කටයුතු කල් කියා මේ සියල්ල එක ප්‍රධාන වශයෙන්ම ප්‍රොඩක්ෂන් හවුස් එකේ වැඩ කටයුතු තමයි කරගෙන යන්නේ. රැහැණගල වලව් චරිතය ආශාට කොහොමද දැනෙන්නේ? ගැහැණු ළමයෙකුගේ ජීවිතයේ විවිධ අවස්ථා තියෙනවා. පුංචි කාලේ මව්පියන්ගේ සෙනෙහස යටතේ හැදිලා විවාහ වුණාම වෙනම ජීවිතයක් ගෙවන්න වෙනවා. මහලු වුණාම වෙනස්ම ජීවිතයක් ගෙවන්න වෙනවා. නමුත් ගැහැණියක් අවිහිංසක වෙන්නත් ප්‍රචණ්ඩ වෙන්නත් මේ ජීවිතය තුළ හේතු තියෙනවා. මගේ ජීවිතෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ තමන් මුහුණ බාන විවිධ අවස්ථා අනුව ඇයට ප්‍රතිචාර දක්වන විදිහ සහ ඇගේ ශක්තිය පිළිබඳව තමයි. මේ චරිතය කැමැත්තෙන් බාර ගන්න ඒ හේතු වෙන්නේ නැති නේද? මේ චරිතය ගැන මට කිව්ව ගමන්ම කැමැත්තක් ඇති වුණා. අහිංසක කමින් පටන් අරන් වෙන පැත්තකට යන චරිතයක් මේක. මගේ ප්‍රොඩක්ෂන් එකේ කටයුතු නිසා මම බොහොම අඩුවෙන් වැඩ බාර ගන්න කෙනෙක්. කාලය අනුව බාර ගන්න නිර්මාණවලට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා මම. මේ නාට්‍ය කණ්ඩායමටත් ඇත්තටම මම බොහොම ස්තුතිවන්ත වෙනවා. නිෂ්පාදන කටයුතු නිසාමද රංගනයේ නඩුවක් දකින්නේ. මම ප්‍රධාන තැන දෙන්නේ මගේ ප්‍රොඩක්ෂන් හවුස් එකට. ඉතිරි කාලය තමයි රංගනයට යොදවන්නේ. ඒ අතර යම් කිසි ආකාරයක චරිත තෝර බේර ගැනීමක් වෙනවා. ඒ මම තෝරගන්න චරිතය මගේ හදවතට දැනෙන්න ඕනේ සහ ඒකට මම කැමති වෙන්න ඕනේ නිසා ආශාටයි මේ අහිංසක චරිතවලටම ආරාධනා ලැබෙන්නේ. ඒකට හේතුව ඇත්තම කිව්වොත් මං දන්නේ නැහැ. මම ශේෂ්ත්‍රයට ආපු කාලයේ ඉඳලම මට ලැබුණේ අහිංසක චරිත. පස්සේ රාමුවෙන් පිට චරිත කරන නිසාම රාමුවෙන් ගැලවෙන්න පුළුවන් වුණා. එහෙම ලැබුණ පළවෙනි චරිතය තමයි හංස පිහාඩු දෙල්ලාටේ පියන් වදාගෙන තරමක් බුරාණ්ඩ චරිතය. එකම රාමුවකට කොටුවෙති ඒකාකාරී බවක් හැඟුණේ නැද්ද? මම එහෙම හිතුවේ නැහැ. බාර ගන්න චරිතය බොහොම ගෞරවයෙන් සහ කැමැත්තෙන් කරන්නේ. ඒ හැම චරිතයකට මම ගොඩක් අවංකයි. අපි ඒ චරිතය වෙනුවෙන් යොදවන කාලය ඒ කැපකිරීම සේරම තුළ තියෙන්නේ ඒ අවංකකම තමයි. මේ දවස්වල බොහෝ ප්‍රේක්ෂකයන්ට මුණගැහෙන අනිත් නිර්මාණ මොනවද? මේ දවස්වල ස්වාධීන රූපවාහිනිය අනුබඳුන ටෙලි නාට්‍ය නැවත විකාශනය වෙනවා. ඒ අතරින් වැඩිම ප්‍රතිචාර ලැබෙන චරිතය ගැන කතා කරමු නේද? අදටත් වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ අනුබඳුන ටෙලි නාට්‍යයට. 2013 දී කළ නිර්මාණයට 2021 දීත් ලැබෙන ප්‍රතිචාරයන් එදා වගේම තමයි. මම මුලින්ම සම්මානයක් ගත්තේ අනුබඳුන ටෙලි නාට්‍යයට තමයි. ආශා මාධ්‍යයටයි මේ තරම් නිහඬ. සාමාන්‍යයෙන් විද්‍යුත් වගේම මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ මාව පේනවා අඩු ඇති. හැබැයි ඒකට ලොකු හේතු වන්දාන්නේ නැහැ. ආරාධනා ලැබෙන හැම වැඩසටහනකටම වගේ යනවා. සමහර කාලවලදී මම හරිම කාර්ය බහුලයි. අපි හැම වෙලාවකම මාධ්‍ය ඔස්සේ පෙනීන්න අවශ්‍ය නැහැ. හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ගේ හිතේ රැඳුනොත් ඒ හදවත් තුළ කොටසක් වෙන්න මාධ්‍ය තුළ පෙනීන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිෂ්පාදිකාවක් විදිහට ඔබේ අලුත් නිර්මාණ ගැන කතා කරමු නේද? අපිට හැම වෙලාවෙම අවශ්‍ය කළේ අපේ ප්‍රොඩක්ෂන් එක ඇතුලේ අඩියක් ඉහළට තියන්න. සුළඟ ටෙලි නාට්‍යයෙන් තමයි අපි නිෂ්පාදන කටයුතු පටන් ගත්තේ. අලුබඳුන රන් සමනලයෝ ප්‍රණාම් ඒත් එක්කම සිහිල් විලක් වර්ණ වැනි නාට්‍ය අපි කළා. දැන් ඕස්ට්‍රේලියානු සමාගමක් එකතු වෙලා වැඩ කරනවා. ඒ ලංකාවෙන් පිට ඉන්න ලංකාවේ අය වෙනුවෙන්ම නිර්මාණය වුණ එකක්. මේ වෙදී දෙස් විදෙස් බොහෝ පිරිසක් ඒ වටා එකතු වෙලා ඉන්නවා. ඉදිරියේදී තවත් නිර්මාණ සැලසුම් තියෙනවා කියලා ඇයි අවසානයේ පවසලා තිබුණේ. අපගේ චැනල් එතම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.